unbox karamu Thermaltake V200 TG gaming case in ඉතින් ඔයාලා පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලේ subscribe button එක click කරලා subscribe කරන්න සහ මේ video එක නම් අනිවාර්යෙන්ම like කරන්න සහ ඔයාගේ යාළුවෙකුත් ඉන්නවා නම් කේසින්නක් හොයන සහ බිල්ඩර් කරන බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ video එකට share කරලා එයාවත් මේ කේසින්න ගැන දැනුවත් කරන්න ඉතින් එයාගෙන් තමයි මේ කේසින්නේ තව දේවල් දැනගන්න ඕන අනිවාර්යෙන්ම comment section එක comment එකක් දාන්න සහ description එකේ මම social media link තියෙනවා එයාට කියලා follow කරලා මාව contact කරගන්න පුළුවන් මේ දේවල් ගැන දැනගන්න ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට මොනවද මේ කේස් එකේ ඇතුළේ අපිට හම්බ වෙලා තියෙන්නේ සහ මොනවද මේකේ තියෙන ෆීචර්ස් කියලා කතා කරන්න අපි මේක අන්බොක්ස් කරලා බලමු ඇතුළේ මොනවද තියෙන්නේ කියලා එතකොට මේක තවත් ලස්සන ලුක්යක් ගන්න පුළුවන්. ඉතින් මේකේ සයිඩ් එකේ අපිට කියලා වගේ සයිඩ් පැනල් එකක් මේක ටෙම්පර් ග්ලාස් එක. ඉතින් මේක ප්ලාස්ටික් නෙමෙයි මේක වීදුරු. ඉතින් වීදුරු ග්ලාස් එක තමයි තියෙන්නේ. ටිකක් පරිස්සම් කරන්න ඕන දෙයක්. නමුත් හොඳ හයිය වීදුරුවෙන් තමයි මේ පැත්තේ ග්ලාස් එක හදලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට පුළුවන් ඇතුලේ තියෙන පාර්ට්ස් ලස්සනට පේන හොඳ ලුක්යක් ගන්න පුළුවන් මේ පැත්තේ තියෙන ටෙම්පර් ග්ලාස් එකෙන්. අපි දැන් බලමු මේක ඇතුලේ කියන්නේ මේ ටෙම්පර් ග්ලාස් එක වල ඇතුලේ මොනවාගේ ලුක්යක් තියෙන්නේ කියලා. හොඳ
ඉතින් මේකේ ඇතුලේ හොඳට ගඩක් තියෙනවා සහ අපිට මේක ගන්නකොටම තව එක්ස්ට්‍රා ෆෑන් එකකුත් හම්බෙනවා. ඉතින් අපි බිල්ඩ් එක කරද්දී අපි වෙනම ෆෑන්ස් දාලා ඉඳලා මේ ෆෑන් එක ගන්න කරලා ඉතින් අපිට පුළුවන් මේකට ෆුල් 8x බෝඩ් එකක් වෙනක මම බෝඩ් එකේ අපිට පාච් කරනවා සහ දැන්ටල තියෙන දිගම ග්‍රැෆික් කාඩ් එකක් තුලා මේ කේසින්ගට ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් හොඳ ඉඩක් තියෙනවා සහ හොඳ පාළුවක් තියෙනවා හොඳ ගෑප් එකක් තියෙනවා කියන්න පුළුවන්. සහ අපිට මේක හම්බලා තියෙනවා මේක ගන්නකොටම කේබල් ටයි වගේක් සහ ඇනවාගයක් වගේම බස් එකක් හම්බලා තියෙනවා මේ පැකේජ් එකේ. ඉතින් අපි අනිත් පැත්තවල බලුවා අපේ කේබල් මැනේජ්මන්ට් එක ගන්න කොහොමද සහ මේක තවත් කොහොමද දේවල් මොනවද අපිට ෆික්ස් කරන්න පුළුවන් කියලා අපි අනිත් පැත්ත අරවල බලමු ඒ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි අනිත් පැත්ත මේක ලලුම් පේන විදිහ. ඉතින් අපිට තේනවා මේකේ උඩ තියෙන මේක පැනල් එක. ඉතින් මේ පැනල් එකේ තියෙන ස්විච් එක නේ ටේබල්ස් කියලා බලා ගන්න පුළුවන් මෙතන. ඉතින් මේකේ 3.0 USB port එකකුත් තියෙනවා. එහෙනම් මේක තියෙනවා සහ audio cloud අපි තියෙන 2.0 USB cable එක සහ මෙතන තියෙන අපේ motherboard එකට යන power on කරන reset switch එක සහ LED switch එක light එක. ඒක තමයි මෙතන අපිට තව feature එකක් මේක හම්බෙලා තියෙනවා. අපිට RGB control කරන්න පුළුවන් එක remote එකක් නැතුව control කරන්න පුළුවන් fans තියෙනවා. ඉතින් මේ fans අපි use කරනවා අපිට පුළුවන් මෙන්න මේ switch එක හරහා මෙතන මේ switch එක දෙනවා. ඒ කියන්නේ මම ඊළඟට කතා කරන්න. ඉතින් එන්න ඒ switch එක use කරලා අපිට පුළුවන් මෙන්න මේ cable එකෙන් AD control කරන්න. සහ ඊට පස්සේ මෙතන දින අපිට hard disk දෙකක් use කරන්න පුළුවන්. දැන් පුළුවන් මේ දෙන්නේ අරගෙන මෙතන මේක hard disk එක ගාලා මේ ට්‍රේ එකට අපිට පුළුවන් ආයෙත් අපේ hard disk එක මේකට ෆික්ස් කරගන්න. ඉතින් මේ වගේ hard disk දෙකක් අපිට පුළුවන් මේකට පාවිච්චි කරන්න. සහ මෙතන පුළුවන් අපිට හොඳට කඩක් තියෙනවා සහ හොඳ යට net එකක් තියෙනවා සහ මේ පැත්තෙත් net වෙන්න හැමතුම් net එකක් තියෙනවා. cool එක ගැන පුළුවන් power supply cool එක හොඳට අරගන්න පුළුවන් විදිහට තමයි මේක ඒක හැමතැනම තියෙන්නේ සහ හොඳ කඩක් තියෙනවා. ඒක තමයි මෙතන අපිට පුළුවන් SSDs දෙකක් යවරුලම මේ ප්ලේට් එක මේ ඇනි කරලා ලයින් කරගෙන SSD එක මේකට ෆික්ස් කරලා ආයෙත් මේ විදිහට රේසියෙම SSD එකක් ෆික්ස් කරගන්න මෙන්න මේ ප්ලේට් දෙකට SSD එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔයාලට පේනවා මේ පැත්තේ අඟලක විතර ඉඩක් තියෙන අපේ කේබල් මැනේජ්මන්ට් එක හදමු කරගන්න. ඉතින් අපි දන්නවා සාමාන්‍ය තේසින්නේ එක අපි මෙහෙම මෙහෙම වයර් දාලා කරන දෙවිය හොඳ කේබල් මැනේජ්මන්ට් එකක් කරලා ඊට පස්සේ ලස්සනක් අරගන්න පුළුවන්. අපි හැමතැනම බලුවොත් කිසිම අපිරියලක් නැතුව ලස්සනක් බලා ගන්න පුළුවන් මේ පැත්තේ. ඉතින් මේකට උපයෝගී විදිහට අනිත් තේසින් වලට වඩා හොඳ අඟල විතර ඉඩකඩක් තියෙනවා. ඉතින් මම කලින් කරපු සේ 2 කේසින්නේ දුරට හොඳක් තිබුණා. ඉතින් ඒකේ තමයි මේකේ අඟල විතර ඉඩක් තියෙනවා කේබල් මැනේජ්මන්ට් එක කරගන්න. ඉතින් මේ තමයි මේකේ අනිත් පැත්ත ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි ඊළඟ පස්සේ බලමු මේකේ උඩ පැත්ත සහ ඊට පස්සේ කතා කරමු බෑක් පැනල් එක ගැන. ඉතින් අපි ඊළඟට යමු මේ උඩ පැත්තේ මොනවද තියෙන්නේ කියලා කතා කරමු මේකේ තියෙන ස්විච් ගැන ඉතින් පැනල් එක ගැන. අපි දැන් බලමු ඒක ගැන. ඔයගොල්ලෝ මේ දෙන්නේ ඉස්සරහ උඩ පැත්ත කේසින් එකේ. ඉතින් මේකේ අපිට උඩට ලොකෝ ටක් තියෙනවා dual fan radiator එකක් අතේ. dual fan liquid cool එක fix කරන්න පුළුවන් radiator fix කරන්න පුළුවන් දැන් මෙතන. ඉතින් මෙතන දෙන්න තවම මේක fix කරන්නේ. ඉතින් මෙතන දෙනවා ඒකේ dust cap එක. ඉතින් රූල් එක අරගෙන යනකොට dust cap එකේ මේක magnet වලින් තමයි set වෙන්න කේසින් එකට ලොග් එක කියලා මේක දියා ගන්න. ඉතින් ඊට පස්සේ මෙතන තියෙන අපේ උඩ controlling panel එක. ඉතින් මේක අපිට සුදුම වෙන power switch එක ඊට පස්සේ මේ restart switch එක ඊට පස්සේ දැන් මෙතන අරමම කලින් වගේ මේකේ සිනාපෙන් තව option එක තමයි LED control එක system එක. ඉතින් මේක වෙනම unit එකක් වෙනම එකක් අතුල මේ unit එක හරහා අපිට උල මම කලින් වගේ fans ඒ කියන්නේ RGB fans control කරන්න පුළුවන් මේ switch එක හරහා. ඉතින් මේ දෙන්නේ switch එක ඊට පස්සේ දැන් මේක power LED bulb එක සහ මෙතන තියෙන අපේ hard disk read එක. ඒ කියන්නේ අපේ hard disk එකේ වැඩ කරන hard disk එක read කරන විදිහ බලන්න පුළුවන්. විශේෂයෙන් බලා ගන්න පුළක්ක් තමයි මෙන්න මේ LED එක. ඊට පස්සේ තියෙනවා normal USB يعني USB 2.0 port එක. සහ ඊට පස්සේ තියෙනවා මේකේ mic input line එක. ඊට පස්සේ තියෙනවා headphone output jack එක. ඊට තමයි ආයෙ තියෙනවා මේකේ USB 2.0 normal USB port එක. සහ ඊට පස්සේ තියෙනවා මේකේ USB 3.0 jack එක. ඉතින් මේක අපිට මම කලින් පෙන්නුවා මේක මෙන්න කේබල් එකක් කියලා දෙනවා. අපේ motherboard එකේ මෙන්න මේ පාස්කම තියෙනවා. අපිට පුළුවන් මෙතන USB 3.0 කියන speed එක වැඩි connection එකක් අරගන්න මේක හරහා.
ඉතින් මේ තමයි මේකේ උඩ පැත්ත අපි කතා කරන ඇඩ්‍රස් එකේ පිටිපස්ස කියන්නේ බෑක් පැනල් එක මොනවා වගේද මොනවා විදියට බෑක් පැනල් එකේ තියෙන්නේ කියලා අපි දැන් ගමු පිටිපස්ස ගැන කතා කරමු ඉතින් මේ දෙන්නේ පිටිපස්ස ඉතින් මෙතන තියෙනවා පිටිපස්ස අපිට හයි කරන පෑන් එකට එයා එක අරගන්න එරියල් වලට ඕන කරන පොඩි ග්‍රිල් එකක් තියෙනවා මෙතන ඊට පස්සේ මෙතන තියෙනවා අපි අයිය පැනල් එක ෆික්ස් කරගන්න කොටසක් තියෙනවා අපිට ඕන වගේ පැනල් එක මේක පාස් ෆික්ස් කරගන්න උලා සා ඊට පස්සේ මෙතන තියෙනවා අපේ ග්‍රැෆික් කාඩ්ස් මොකද නෙට්වර්ක් කාඩ්ස් මේ වගේ දේවල් පාවිච්චි කරලා මේක අවුට් එක අරගන්න පුළුවන් වෙන්නේ මෙතන තවත් ගියර්ස් හතක් තියෙනවා ඉතින් මෙතන පොඩි පොරසක් තියෙන මේක අයින් කරලා අපිට පුළුවන් අපේ ග්‍රැෆික් කාඩ්ස් නෙට්වර්ක් කාඩ්ස් ඔඩියෝ කාඩ්ස් මේ වගේ දේවල් මදර්බෝඩ් එක ෆික්ස් කරලා ඒක අවුට්පුට් එක අරගන්න මෙතන තියෙනවා පිටිපස්සේ පැනල් එක සහ මෙතන පුළුවන් අපේ කේසින් එකට පිටිපස්ස ඇතුළට පවර් සප්ලයි දාලා ඒකේ ඉන්පුට් එක සහ ඉන්පුට් එක අරගන්න ඒ කියන්නේ ජැක්ස් දාගන්න සහ ස්විච් එක අපිට අරගන්න මෙතන පොඩි කොටසක් ඇරලා තියෙනවා දැන් අපි මේක යටපැත්ත ගැන කතා කරලා බලමු යටපැත්ත මොනවද තියෙන්නේ කියලා ඉතින් මේක යටපැත්ත තමයි මේ තියෙන්නේ මේ යටපැත්ත මෙතන අපේ පවර් සප්ලයි එකේ ෆෑන් එකට බස් එක නෝඩ මෙතන net එකක් තියෙනවා ඉතින් හොඳ ගන්නේ හොඳ ආරක්ෂාවක් තියෙන මේ පවර් සප්ලයි එකට ඇතුළේ ඩස්ට් එක නේද වලක් ගන්න. සහ මේකේ යටපතනවල පොළ කන්ඩිෂන් එකක් තියෙනවා. හොඳට ආදලගෙන හඳුනනවා කියලා. කිනිසයක් තියෙනවා. ඒකෙන් තමයි මෙතන තියෙනවා රබර් නොම්ස් හතරක් තියෙනවා. මේක දැන් උස්සලා හිටින්න නැත්නම් අපිට මේකේ පවර් සප්ලයි කූල් වෙන්න. මේකේ පවර් සප්ලයි එක ඇතුළේට එයින්ටෙක් එකක් අරගන්න බෑ. මේක බිමටම වැදිලා තිබුණේ මේ ටේෂන් එක. ඉතින් තමයි අඟල කීතර උසගේ මේ රබර් ග්‍රිප්ස් හතරක් තියෙන්නේ. පොඩ්ඩක් කේසින් එක උස්සලා ගියාම පොඩි පුළුවන් මේක ඇතුළේට මේකේ පවර් සප්ලයි ඇතුළේට සහ ෆෑන්ස් වලින් එයා ඉන්ටෙක් එකක් අරගන්න පුළුවන් නිසා මෙන්න මේ රබර් ග්‍රිප්ස් එක දාලා තියෙන්නේ. ඉතින් මේ දෙන්නේ කේසින් එකේ වටේ ටික සහ අපි ටික කතා කරා. ඉතින් මේ දින අපි සම්පූර්ණ කේසින් එකේ වටේ ටික ගැන කතා කරා. ඉතින් මේ දින්නේ Thermaltake V200 RGB කියන විටව කේසින් එක ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් අපිට දැන් ඊළඟට බලන්න පුළුවන් මේකට ෆෑන්ස් ටික සහ බිල්ඩ් එකක් ආවට පස්සේ මොනවාගේ ලුක් එකක්ද තියෙන්නේ කියලා මේ කේසින් එකේ සහ එයාගේ තමයි කියන්න පුළුවන් මේ කේසින් එකේ හොඳ එයා ෆ්ලෝ එකක් තියෙනවා කියන්න පුළුවන් මොකද මේක ප්‍රමාණෙන් ටිකක් බලල් අනිත් කේසින් වලට වඩා ඉතින් සාමාන්‍යයෙන් අපි කේසින් එකක් ගන්නකොට අපි ලස්සන වගේම ලස්සනට වඩා ඉස්සලම් බලන්න ඕනේ මේකේදී අතුරු දින එයා ෆ්ලෝ එක කියන්නේ කොහොමද මේක එයා ෆ්ලෝ වෙන්නේ අපේ ග්‍රැෆික් කාඩ්ස් මීඩියල් කොහොමද කූල් කරගන්නේ කියලා අපි බලන්න ඕනේ ඉතින් මේක අපිට පුළුවන් ෆෑන්ස් ඉස්සරහට තුනයි උඩට දෙකක් සහ පිටිපස්සට එකක් විදිහට මේකට ෆෑන්ස් හතක් අපිට දාගන්න පුළුවන් සහ මොනවාගෙන මේක ඇතුලේ කූල් වෙන්නේ අපි පොඩියට කරලා බලමු මේකේ ටෙම්ප් එක කොහොමද යන්නේ කියලා. ඉතින් ඇත්තට කියනවා මේක මම ගත්ත කේසින් නෑ. කියන්නේ මගේ පාර්ට් එකක් කේසින් නෑ. මගේ PC එක ගිම් කරගන්න තමයි මේ කේසින් මම අරගත්තේ. ඉතින් මොකද ඔයාලා දැල්ලා දවස් ගාණක් තව ෂොප්ස් වලින් බලලා ප්‍රයිස් එක බලලා ප්‍රයිස් එකට සාධාරණ කරන හොඳම කේසින් නම් මම තෝරගත්තා. ඉතින් ආයෙත් කියන්නේ නියුලයි කම්පියුටර්ස්ෙන් තමයි මේ කේසින් එක අරගත්තේ. දැන් 12000ක ප්‍රයිස් එකට ආවට පුළුවන් යාළුවෝ මේ කේසින් එක අරගන්න. ඉතින් අපි දැන් බලමු මේ බිල්ඩ් එක කළ මොනවා විලුක්තියක්ද මොනවාගේ ටෙම්ප් එකද යන්නේ කියලා මේ කේසින් එක. I wanna make you mine. I've been out the ride.
ఎలాగైతే మన తర్వాత వీడియోకి హమ్మిరగా అందరం అంగీ వెళ్ళిన వాళ్ళ మీద రెడీ చేసే యూట్యూబ్ ఛానల్ అంతా మమ్మల్ని డిఫరెంట్.